ഹലോ യാലുവനെ, മമ വിൻഡിസ് ജേണി. ഇത്തി ഒന്ന് അതത് ഒയാലഹാമുവട്ട് രസം രസ കാമക്കാരകന യാവേ. അപ്പി അത് ബലം മൊനാത് ഹദാന്നേ കേല. ആ ഒല ഹമൂമ ദന്നവനെ, ഹതു കിവഹമ ബിമ്മൽ കിവഹമ എഹമത് നെത്താൻ മഷ്റൂം കിവഹമ. അപ്പി මේ මෂ්රූම් එක උම්බලකට දාලා රසවත් තෙම්පරාදුවක් විදිහට හදමු. මේක විශේෂයි. විශේෂ විදිහකට හදන්නේ මම. මුලින්ම හතු ටික හොඳට හොදගෙන උණු වතුරෙන් හොද ගන්න ඕන. ඊට පස්සේ කබලේ මිරිස් කුඩුයි 3-5 කුඩුයි කබලේ බැදගෙන කහ චූට්ටකුත් එක්ක ලුණු කුඩු චුට්ටකුත් දාලා මතක් කරලා ගොරකණ්ඩු දෙක තුනකුත් දාලා කලවම් කරලා පැත්තකින් තියලා තියන්න. ඊට පස්සේ අපිට තෙම්පරාදුවට අවශ්‍ය වෙනවා ලූණු, සුදු ලූණු, රතු පාට, අමු මිරිස් කරල්. ඒක ලස්සනයිනේ, පාට ලස්සනට තියනානේ, ඒකයි ගත්තේ. ඒ වගේම කුරුඳු චූටි කෑලි ටික, කරපිංචා. ඔයාලට පේනවනේ තෙල් චූට්ටම චූට්ටයි මං යොදාගන්නේ. මේ වටේට කහපාටට තියෙන්නේ මං කපලේ කලින් බැදගත්තනේ, ඒකමයි ගත්තේ. මෙන්න මේ විදිහට මුලින්ම සුදුලූනුයි මිරිස් කරල් දෙක තුනයි කරපිංචයි කුරුඳුයි මුලින්ම දාගන්න ඕනේ. ඒක ටිකක් සුවඳ එනකොට අපි එතකොට තමයි එකතු කරගන්නේ කපාගත්තු රතු ලූණු. රතු ලූණු ටික ටිකක් හැපෙන්න ඕන. අන්න ඒ හින්දායි මම ওই විදිහට යොදාගන්නේ. මේක ටිකක් සුවඳ ගොඩාක් කෙනෙකුට අපි මේකට එකතු කරගන්නවා උම්බලකඩ ටික. උම්බලකඩනේ අපේ විශේෂත්වයද. උම්බලකඩ ටිකත් යොදාගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. මේ වෙලාවේ හරීම සුවඳක් එනවා. හරීම සුවඳයි මේක. උම්බලකඩ ටිකක් වැඩිපුර දාගන්න. එතකොට ගොඩාක් රසයිනේ. ඊට පස්සේ අපි අර කලින් හදාගත්තේ මිරිස් කුඩු 3-5 කුඩු, කහ කුඩු, ලුණු කුඩු, ගම්බර කුඩු, එයාම ඔක්කොම දාලා හදාගත්තු හතු ටික මේකට එකතු කරගන්න ඕන. ඊට පස්සේ හොඳට කලවම් කරගන්න ඕන. මේ වෙලාවේ ඔයාට පුළුවන් මිටිකිරි චූටක් දාන්න. මම නම් මිටිකිරි දැම්මේ නැහැ. ඕනනම් චූටක් දාගන්න පුළුවන් තවත් රසවත් කරගන්න. අපේ දිහා වැඩිය මිටිකිරි භාවිතා කරන්නේ නැහනේ. ඒකින්ද මම මිටිකිරි යොදාගත්තේ නැහැ. දැන් මේක හොඳටම සුවඳයි. හොඳටම සුවඳක් එනවා දැන් මේකෙන්. මේ විදිහට තමයි අපේ අන්තිමටම හදාගත්තම දිස්සෙන්නේ. මෙන්න මේ විදිහට තමයි උම්බලකඩ දාලා රසවට හදාගත්තු මෂ්රූම් එක දිස්වෙන්නේ. රස බලලා මටත් කියන්න. ෆේස්බුක් පේජ් එකට ෆොටෝස් උපයන්න. සුබ දවසක්. බලන්නකෝ රතුපාට මිරිස් කරල් හින්දා ලස්සන්ට කෑම එක පේනවා. ඔයාලත් මට අනිවාරෙන් හදලා ෆේස්බුක් පේජ් එකට ෆොටෝස් එවන්න. තව ඔයාලට දැනගන්න කෑම වර්ග තියෙනවනම් අනිවාරෙන් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳනම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න. මතක් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න.